5000කට ආසන්න සේවක සංඛ්‍යාවක් වැඩ කරපු මේ කඩදාසි කම්වල අද මරණාසන්න තත්ත්වයේ තිබෙන්නේ මරණාසන්න හෝ මියගිය තත්ත්වයේ තියෙන්නේ අපි මේ අධ්‍යයනයක නිරත වෙලා ඉන්නවා මේ කඩදාසි කම්වල නැවත ආරම්භ කරන්න තියෙන හැකියාව පිළිබඳව අපට විශ්වාසය තියෙනවා ඉතාම ඉක්මනින් මේ කඩදාසි කම්වලේ සියලුම අංශ කෙසේ වෙතත් ආරම්භක පියවරක් හැටියට පළවෙනි අදියර වැඩ කටයුතු ආරම්භ කරන්න ඉතාම කෙටි කාලයක් තුළ හැකි වෙයි කියලා ඒ සඳහා අපේ අමාත්‍යාංශය අපේ නිලධාරීන් සියලු දෙනාම මේ වන විට ඉතාම උනන්දුවෙන් ඒ කටයුත්තට අවතීර්ණ වෙලා තිබෙනවා. මේක මහා වටිනා ජාතික සම්පතක්. මේ ජාතික සම්පත මේ විදියට නොතකා හැරියේ ඇයිද කියන ප්‍රශ්නේ තමයි අපිට හිතා ගන්න බැරි. මේ ප්‍රදේශවල විරකියාවෙන් පිරෙන තරුණ දරුවන්ට රැකියා දෙන්න තියෙන මහා උල්පතක්. ඒ වගේම අපේ රටෙන් එළියට යන සල්ලි කඩදාසි වෙනුවෙන්, කාඩ්බෝඩ් වෙනුවෙන්, ෆයිල් කවර වෙනුවෙන් එළියට යන මුදල් අපේ රට තුල ඉතිරි කර ගන්න තියෙන ධන උල්පතක් හැටියට මේ කඩදාසි කම්වල අපිට සලකන්න පුළුවන්. ඒ නිසා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ඒ වගේම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රතිපත්තිය අනුව මේ රටේ දේශීය කර්මාන්ත නැවත පණ ගැන්වීමේ ප්‍රතිපත්තියට අනුව මෙම කඩදාසි කර්මාන්ත ශාලාවත් නැවත පණ ගැන්වීම සඳහා අපි ඉතාම කඩිනමින් කාර්යක්ෂමව මැදිහත් වෙන බව අවධාරණය කරන්න කැමතියි. මේ කඩදාසි කම්වල විතරක් නෙවෙයි ඇබිලි පිටියේ තිබෙනවා කඩදාසි කම්වල ඒ වගේම සීනි කර්මාන්ත ශාලා තිබෙනවා නොසලකා හැරපු එබඳු පිගන් සංස්ථාවට අයිති කර්මාන්ත ශාලා තිබෙනවා මේ වගේ විවිධ කර්මාන්ත ශාලා තියෙනවා විවෘතාර්ථික ප්‍රවාහයත් එක්ක තරම් කරන්න බැරුව අසරණ වෙලා නොසලකා හැරිච්ච කර්මාන්ත ශාලා ඒවා ඒ අකර්මණ්‍ය තත්ත්වයේ තිබෙන තැන් ඒවා නැවත සක්‍රීය තත්ත්වයකට ගේන්න ඒවායේ ඵලදායිතාවය ඉහළ නංවන්න අවශ්‍ය කරන මැදිහත්වීම කරන්න තමයි කර්මාන්ත අමාත්‍යාංශය අපි භාර අරගෙන තිබෙන්නේ. ඒ වගකීම අපි ඉතාම උමනාවෙන් නොපිරියලා ඉදිරියට